namo tassa bhagavato arhato samma sambuddhassa namo tassa bhagavato arhato samma sambuddhassa buddhang saranang gacchami buddhang saranang gacchami dhammang saranang gacchami dhammang saranang gacchami sanghang saranang gacchami sanghang saranang gacchami dutiyang pi buddhang saranang gacchami dutiyang pi buddhang saranang gacchami dutiyang pi dhammang saranang gacchami dutiyang pi dhammang saranang gacchami dutiyang pi sanghang saranang gacchami dutiyang pi sanghang dutiyang pi sanghang saranang gacchami tatiyang pi buddhang saranang gacchami tatiyang pi buddhang saranang gacchami tatiyang pi dhammang saranang gacchami tatiyang pi dhammang saranang gacchami tatiyang pi sanghang saranang gacchami tatiyang pi sanghang saranang gacchami panatipata virmani sikkhapadang samadhiyami panatipata virmani sikkhapadang samadhiyami adinnadana virmani sikkhapadang samadhiyami adinnadana virmani sikkhapadang samadhiyami kamesu micchachara chachara virmani sikkhapadang samadhiyami kamesu micchachara virmani sikkhapadang samadhiyami musavada virmani sikkhapadang samadhiyami musavada virmani sikkhapadang samadhiyami suramiraya majjhapama dattana virmani sikkhapadang samadhiyami suramiraya majjhapama dattana virmani sikkhapadang samadhiyami samanta chak Chakravalesu Atra Gacchantu Devata Saddhammang Saddhammang Munirajasa Sunantu Saggamokhadang Dhammasavana kalo ayang badanta Dhammasavana kalo ayang badanta Dhammasavana kalo ayang badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato sato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Panchime bhikkhave adinava akkhantiya Khatame pancha Bahuno janassa appiyo hoti amanapo hoti Vera bahulo hoti vajja bahulo hoti
Asang mul ho kalang karo lang karoti kayas beda param marana dukkating upajanti. Sadu sadu sadu. Wasana bara pinwatni. හැමදෙනාටම උතුම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත ගුණ මහිමෙන් සැනසෙල්ල ලැබේවා උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද බෞද්ධ ආරූප වාහිනී සජීවී ධර්ම සජ්ජායනාවටයි මේ පින්වත් පිණිස සහභාගී වන්නේ. ඒ සඳහා උතුම් දායකත්වය දරනවා බොරලස් ගමුවේ සිට පැමිණි දයාද අල්මේදා මෑණියන් ඇතුළු මේ පවුලේ දූ දරුවන් හැමදෙනා. ඔබතුමිය ඉතාම වැදගත් කාර්යයක් අද දවසේ සිදු කරනවා. මේ පරලෝ සැපත් වූ ඥාතීන් රාශියක් සුසන්ත දල්මේදා මහත්මා රාණි දල්මේදා මෙනෙවිය ඇතුළු පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වන ශාල පිරිසක් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන ශාල පිරිසක් ඒ වෙනුවෙන් බාල පරපුරත් අරගෙන විශේෂයෙන් මං හිතනවා මේ අද මැදිරියේ ඉන්න අයගෙන් භාගයක් බාල පරපුර. ඒ බාල පරපුරටත් හොඳ ආදර්ශයක් වියපත් පරපුර හැටියට ඔබතුමිය සලසලා ඒ අයටත් මේ ලැබියාව ධර්මකාමීත්වය ඔවුන්ගේ සිත්වලත් ගොඩනගන්නට පුළුවන් වෙන විදියට සූදානම් කරගෙන පැමිණීම ඉතාම වැදගත්. අපි හුඟක් වෙලාවට මේ මැදිරි වල දහම් දෙසන්නට එනකොට දරුවෝ අඩුයි. වැඩිහිටි වියපත් පරපුර වැඩි. ඉතින් ඒ නිසා අල්මේදා මෑණියන් විශේෂයෙන් මම ඒ කාරණාව මෙහිදී වැදගත් කොට සලකනවා. පුංචි දරුවෝ ටිකකුත් රැගෙන එම ගැන. ඒ වගේම අපේ නිවේදන පින්වත් මහත්මයා සිහිපත් කරා එයාට අද ආයතනික වශයෙන් විශේෂ කාරණාවක් යෙදලා තියෙනවා කියලා. වැඩසටහන් උපදේශක ජ්‍යෙෂ්ඨ වැඩසටහන් උපදේශක තුමන් KM ආර්යසිරි මැතිතුමාට අද එතුමාගේ ජන්මදිනය යෙදෙනවා. එතුමා වෙනුවෙන් ආශිර්වාද පළකිරීමත් මේ සජීවී ධර්මදේශනාවේදී සිදු වුණොත් හොඳයි කියලා මටත් සිහිපත් කළා. අපි ඒ කාරණාවත් සිත්ති රඳවාගෙනයි මේ වෙලාවේ මේ ධර්මදේශනාව සිදු කරන්නේ. අද මැදිරියේ සිටින පිරිස වගේම මේ මොහොතේ ලක්ෂ ගණනක් ගෙවල්වල තමන්ගේ කුටිවල කාමරවල ඒ වගේම අන්තර්ජාල මාධ්‍ය භාවිත කරන පින්වත් වෙබ් අඩවි පාවිච්චි කරන පින්වත් පිරිස් මේ මොහොතේ අප සමග එකතු වෙලා ඉන්නවා. අපි ඔබ සියලු දෙනාටමයි මේ ආමන්ත්‍රණය. ඔබ සියලු දෙනාටම ජීවිතයේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ආලෝකයක් ඇති කරගන්නට උදව් වෙන උපකාරී වෙන ලෙසින් මේ පුංචි මාතෘකාවක් පාදක කරගෙන ජීවිතයට හරයක් දේශනා කරන්නයි මා මේ වෙලාවේ කල්පනා කරන්නේ. ඒ නිසා පින්වත්නි ධර්ම දාණය ලොව ඇති උතුම්ම දානයයි කියන ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් අදහසත් සිත්ති රඳවාගෙන අපි මේ මොහොතේ
නියලෙන්නේ ඒ උතුම්ම දානමය පුණ්‍ය ධර්මයේහි පුණ්‍ය ධර්මයේහි කියලා කල්පනා කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කිරීම බුදුහාමුදුරුව අපට සිහි කරන්න කියපු කරුණු 10ක් තියෙනවා. ඒවට කියනවා දස අනුස්සති කියලා. ඒ දස අනුස්සති කියන තැන ධම්මානුස්සති කියලා එකක් තියෙනවා. මට සිතෙනවා මේ ධම්මානුස්සති කියන උතුම් පින්කමත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් කරගන්න පුළුවන්. බොහොම ලෙහෙසියෙන් කරගන්න පුළුවන්. ධර්මය සිහි කිරීම, ධර්මය දැකීම, එහි ආනිසංස දියුණු කර ගැනීම. ඒවා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රාවකයාට ලැබෙන උතුම් ආනිසංස. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එක වචනයක් ගත්තොත් මම සූත්‍රයකින් දිට්ඨිං උචුං කරෝති. මේ වචන ගැන කල්පනා කරත් ඇති. දිට්ඨිං කියලා කියන්නේ මේ අම්මලාට, මේ තාත්තලාට, මේ තරුණ පහතුරුන්ට, දරුවන්ට, මේ ඔක්කොම පාසල් යන දරුවෝ වෙන්න ඕනේ. අපි හැමෝටම ජීවිතේ කිසියම් දෘෂ්ටියක්. දෘෂ්ටිය කියන්නේ මොකද්ද? දැක්මක් තියෙන්න ඕනේ. දර්ශනයක් තියෙන්න ඕනේ. එතකොට අපේ මේ දර්ශනයක් නැතුව කාටවත් මේ ලෝකේ ජය ගන්න බෑ. සාර්ථක වෙන්න බෑ. මනුෂ්‍යයෙකුගේ සාර්ථකත්වයට දර්ශනය කියන දේ ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ දර්ශනයක් ඇතුව වැඩ කළා. ලෝකයේ හැම නායකයෙක්ම, හැම චින්තකයෙක්ම දර්ශනයක් ඇතුව තමයි තමන්ගේ සාර්ථකත්වය ගොඩනගාගෙන තියෙන්නේ. දර්ශනයක් නැති කෙනා අයාලේ යන කෙනෙක්. ඔහේ ආතක් පාතක් නැහැ. හිතුණු හිතුණු දේ හිතුණු හිතුණු වෙලාවට කරන්නේ අයාලේ යන පරපුර. ඒ නිසා පින්වත්නි, ධර්ම ශ්‍රවණය කරන්න තමන්ගේ දර්ශනය උජුම් ඍජු භාවයට පත් කරගන්නවා. එනම් හරවත් කරගන්නවා. ඒ නිසා හැම බණකම කෙලවර මිනිස්යාගේ ජීවිතය හරවත් කරනවා. තමන්ගේ ජීවන දර්ශනයට අර්ථවත් යමක් එකතු කරනු. අන්න ඒ අරමුණ සාක්ෂාත් කරගනු සඳහා මම ඔබට දේශනා කරන මේ ධර්මය අහන්නෝ. මගේ මාතෘකාව පඨම අක්ඛන්ති සූත්‍රය. මේක සූත්‍ර සජ්ජායනාපයක්නේ. දවසේ අනිත් හැම වෙලාවටම වඩා මේ සජීවී පැය වෙන් වී තියෙන්නේ මේ බෞද්ධ රූප වාහිනිය ආරම්භ කළ දවස්වල ඉඳලා සූත්‍ර සජ්ජායනාව කියලා. එහෙදි අපි හැම වෙලේම අපේ ශ්‍රාවකයාගේ ජීවිතවලට ගැළපෙන කිසියම් සූත්‍ර දේශනාවක් ආශ්‍රය කරගෙන තමයි කරුණු කියන්නේ. මම අද අංගුත්තර නිකායේ පංචක නිපාතයේහි සඳහන් පඨම අක්ඛන්ති සූත්‍රය පාදක කරගෙන තමයි ඔබට ධර්මකාරණා කිහිපයක් විස්තර කරන්න පටන් ගන්න. පින්වත්නි ශ්‍රාවක ශ්‍රාවිකාවනි, කන්ති සහ අක්ඛන්ති කියලා වචන දෙකක් තියෙනවා. ඔය වචන දෙක තේරුම් ගත්තොත් මේ සූත්‍රය තේරෙනවා. කන්ති කියන වචනය අපට හමු වෙනවා පාරමී දම් සොයන තැන. දස පාරමී විස්තර කරලා බලනකොට බලන්න එහි තියෙනවා එක පාරමිතාවක් කන්ති පාරමිතාව කියලා. එතකොට ඒ කන්ති පාරමිතාව ටිකක් විස්තර කරලා බැලුවාම එහි සාකච්ඡා කරන්නේ ඉවසීම ගැන. ඉවසීම ගැන. එතකොට මේ පාරමී දම් පිරු උතුම් කවුද? බෝධිසත්වයෝ. බෝධිසත්වය. බෝසතාණන් වහන්සේලා බුදු වීම උදෙසා දස පෙරුම් දම් පිරුවාය කියන එකයි අපේ අවබෝධය. එතකොට මේ දස පෙරුම් දම් කල්පනා කරලා බැලුවොත් හොඳම හොඳ මිනිස් ධර්ම
බලන්න දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං එන පංචමං කන්ති සච්ච මදිඨානම් මෙත්තු පෙක්ඛාති මේ දස දැන් මෙතන තියෙන වීරිය අදිෂ්ඨානය සත්‍ය මේ ඔක්කොම මනුෂ්‍ය දන් එතකොට මේ ලෝකේ පරමාදර්ශී මිනිසෙක් නිර්මාණය කරන්නට උවමනා කෙරෙන උතුම් ධර්ම 10ක් ඒ ධර්ම 10 අතරේ එක උතුම් ධර්මයක් තමයි කන්ති කියලා සඳහන් වෙන්නේ එනම් ශාන්තියයි ඉවසීමයි එතකොට මම ඔබට කියන්නේ අක්කන්තිය එතකොට කන්ති යනු ඉවසීම නම් අක්කන්ති යනු නොඉවසීමයි නොඉවසීමයි අද අපේ සමාජය දිහා බැලුවහම වඩා තියෙන්නේ ඉවසීමද නොඉවසීමද නොඉවසීමද කියලා බැලුවොත් හැමතැනම තියෙන්නේ නොඉවසීම නොඉවසීම මම මේ දේශනාවට ප්‍රවේශ වෙන්නට ස්වල්ප වෙලාවකට පෙරත් මම ටිකක් කල්පනා කරලා බැලුවා මේ ඇයි මේ තරම් නොඉවසීම සමාජගත වෙලා තියෙන්නේ කාරණා තුනක් මට වැටහෙනවා එකක් තමයි පින්වත්නි මෑත භාගයේ අපේ සියලු වැඩ කටයුතු වේගවත් කරලා තියෙනවා ඉක්මනින් කරගන්න හැමදේම අපට ඉක්මන් කරලා තියෙනවානේ හැමදේම අපට ඉක්මන් ඒ නිසා මේ ඉක්මන්කම තුල ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා එතකොට ඒ ඉක්මන්කම නැති වුණු තැන ඒ කියන්නේ ඉක්මනින් ඕනම ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන තයක් බලාපොරොත්තු වෙන තැනදී එහෙම ඉක්මන් ප්‍රතිඵලයක් නොලැබෙනකොට ඔන්න නොයවසීම ඇති වෙනවා නොයවසීම කියන්නේ තරහ එනවා ආවේගශීලී වෙනවා කේන්ති යනවා ඉතින් ඒකේ තවත් එහාට ගියහම ඒකේ වැරදි ප්‍රතිචාර ඒවත් ඇති වෙනවා අවුල් ගොඩක් හැදෙනවා ගැටුම් ගොඩක් හැදෙනවා පැරණි සමාජ මිනිස්සුන්ට දැන් වගේ ඉක්මනින් වැඩ තිබුණේ නැහනේ දැන් අපිට හිතුණොත් ඉක්මනට ලෝකේ ඕනම තැනකට යන්න ඉක්මනට සල්ලි ගෙන්න ගන්න ඉක්මනට වාහනයක් ගෙන්න ගන්න ඉක්මනට කෑම ටික ගෙදරට ගෙන්න ගන්න හැමදේම ඉක්මන් ඊගාවට පණිවිඩේ ඉක්මන් ලියුම ඉක්මන් ඊමේල් එකට දැම්මම ඇමරිකාවේ හා කොනට මේ දැන් පණිවිඩේ යනු ඉස්සරේම නෙමෙයිනේ ඔය හැමදේටම ටිකක් වෙලාවක් යනවා ඊටම ටිකක් වෙලාවක් යනවා ඒ වෙලාව යනකොට පින්වත්නි ඒ වෙලාව ගත කරනකොට මිනිස්සුන්ට අර ඉක්මන්කම නැතිකම නිසාම මිනිස්සු එතන ඉවසලා ඉන්නවනේ ලියුම තැපෑලට දාන්න ඕනේ ඒක යන්න සති ගාණක් යන කරන්න දෙයක් නැහැ ඉවසගෙන බලන් ඉන්න වෙනවා අද ඊමේල් එක අපි දාලා කම්පියුටරේට ප්‍රතිඵල ඉක්මනින්ම ප්‍රතිඵල ඊළඟ විනාඩියෙන් ඒකේ ප්‍රතිඵලය බලාපොරොත්තු වෙනවා එතකොට ඒ නිසා දැන් ඔන්න ඔය කියන මේ ඉක්මන් සමාජය විද්‍යාව තාක්ෂණය විසින් අපට උරුම කරලා දුන්නු නව තාක්ෂණය අපේ ජීවිත ඉක්මන් කළා තියෙනවා පහසු කළා තියෙනවා ඒ පහසුව ඒ ඉක්මනින් නොලැබෙනකොට නොයවසීම ඇති වෙනවා ඒ කියන්නේ පොලිමක එහෙම වැඩි වෙලාවක් ඉන්න බැරි ඉස්සර බැරි ඉස්සර එහෙම නෙමෙයි හොඳට පොලිමක එහෙම ගිහිල්ලා මිනිස්සුන්ට පුරුදු දැන් පොලිමක එහෙම ඉන්න බෑ ඒකට අඩම වශයෙන් වාහනයක් නවත්තගෙන පාරිසානියට යන්න ඕනේ ඔන්න ඔය කාරණාව දෙවෙනි එක තමයි පොත්පත් පරිශීලනය අද සම්පූර්ණෙම නැති වෙලා කියවීම නැහෙනේ. ඒතර කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියලා කියපුව ඒ පැරැන්නෝ මේ කියවීමෙන් මනුෂ්‍ය ධර්ම දියුණු කරගන්නවා. තමන් පොතක එක පිටුවක් විවේකව කියවුවොත් ඒ ගැන කල්පනා කරන්න දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. අද පාසල් දරුවෙකුටවත් විෂයමාලාවේ තියෙන කොටසින් එහා පරිබාහිර පොතක් පතක් කියවන්න ලැබෙන්නේ කලාතුරකින්.
වැඩි හිටියන්ට කොහොමවත්ම නැහැ. ඒ නිසා පත්තරයක්වත් අඩුම වශයෙන් කියවන සමාජය දවසින් දවස අඩු වෙලා අර උදේට රූපවාහිනියෙන් අහන පත්තර ටික ඒ ටිකෙන් අපි තෘප්තිමත් වෙන්න කල්පනා කරනවා. ඒ නිසා මේ කියවීම සමාජයෙන් බැහැරවීම අසම්පූර්ණ මිනිසෙක් හදලා තියෙනවා. ඒකත් නොයසීමට හේතුවක්. තුන්වෙනි එක තමයි ආගමික ශික්ෂණය දුරස්ත වෙලා තියෙනවා. කිසියම් දුරකට සෑහෙන සමීපතාවයක් තියෙනවා. හැබැයි දුරස්ත වීමකුත් තියෙනවා. ඒවත් අපේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් අපි භාවිත කරන්නට පටන් අරන් තියෙනවා. මේ වගේ කාරණා රාශියක් නිසා පින්වත්නි නොයවසීම කියන ධර්මතාව අද සමාජගත වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ නොයවසන කෙනාට ඇතිවෙන ආදීනව ටිකක් තමයි මේ සූත්‍රයේ කියලා තියෙන්නේ. මම මාතෘකා කළෙත් ඒ කාරණා පහක් කියනවා නොයවසන කෙනෙකුට ලැබෙන ආදීනව. බුදුපියාණන් වහන්සේට නොයවසීම තිබුණා නම් කවදාවත් බෝධිසත්වයෙක් හැටියට ඉස්සරහට එන්න හම්බෙන්නේ නැහැ. බෝධිසත්වයෙක් හැටියට බෝධිසත්ව චරිතය ජයග්‍රහණය කළේ ඉවසීම දියුණු කරගත්ත නිසා. මං හිතන්නේ මේ වැඩිහිටි පරපුර හොඳට දන්නවා. අපේ ජාතක පොතේ තියෙනවා ශාන්තිවාදී කියලා ජාතක කතාවක්. මේක නොදන්න කෙනෙක් නැහැ. නමුත් මේ අර පුංචි දරුවන්ට පොඩ්ඩක් කියලා දෙන්න ඕන නිසා මම ශාන්තිවාදී ජාතකයේ සාරාංශය ඔබට කියනවා. මේක හොඳ මනෝවිද්‍යාත්මක කතාවක්. බොහෝ මනෝවිද්‍යාචෝ මේ කතාවේ එන අදහස් නූතන මිනිසාගේ මනස විග්‍රහ කරන්න පවා පාවිච්චි කරලා තියෙනවා. කලාබු කියලා රජෙක් ඉන්නවා. මේ රජුගේ රාජකීය උද්‍යානයේහි එක රොණක අපේ බෝසතාණන් වහන්සේ හිමාලයේ ඉඳන් ඇවිල්ලා තාපස දිවියක් ගත කරන බෝසතාණන් වහන්සේ විවේකීව වාසය කරනවා කලාබු කියන රජතුමාගේ උද්‍යානයේ. එතකොට පින්වත්නි ඒ උද්‍යානයේ බෝසතාණන් වහන්සේ ඇවිල්ලා ඉන්න බව දැනගත්ත මේ කලාපු කියන රජතුමාගේ සේනාපතියා හරි සතුටින් බෝසත් අවසා පිළි අරගෙන තමන්ගේ මාලිගාව මැදුරට එක්කන් ගිහිල්ලා දන් පහන් දීලා ඒ තවුසට කියනවා වෙන කොහේවත් සැරිසරන්න එපා. සියලු සිව්පස මම දෙනවා. ඔබ වහන්සේ අපිට ආශිර්වාද කරන්න අපේ උද්‍යානයේම වසන්න කියලා සෙන්පතියා තවුසගේ ප්‍රධාන දායකයා වෙනවා. ඔන්න මේ ටික රජුරෝ දන්නේ නැහැ. තමන්ගේ උයනේ තවුසෙක් වාසය කරනවා කියලා රජුරෝ දන්නේ නැහැ. කලාපු රජුරෝ එක දවසක් තමන්ගේ මාලිගාවේ ඉන්න කාන්තාවන් අනෙක් අය ඔක්කොම පිරිවර එකතු කරගෙන උයන්සිරි විඳින්න උද්‍යානයට යනවා. ගිහිල්ලා උදේ ඉඳන් කෙලි දෙලෙන් ගත කරනවා. සෙල්ලම් කරලා කාල බීලා නටලා රජතුමාට හරි වෙහෙසක් දැනෙනවා. රජතුමා කියනවා දැම්මට නිදිමතයි කියලා. එතකොට එක් ඉස්ත්‍රියක් කාන්තාවක් කියනවා රජතුමනි මගේ උකුල මත ඔළුව තියාගෙන වෙහෙස නිවා ගන්න නිදා ගන්න කියලා. දැන් රජතුමා හොඳටම නිදා ගන්නවා. නිින්ද යනවා. රජතුමාට නිින්ද ගියාට පස්සේ අර පරිවාර අනෙක් කාන්තාවන් මොකද කළේ? දැන් රජ්ජුරුවෝ නිදි, අපි මොකටද තවදුරටත් නටනට දඟලන්නේ? ඒ නිසා ටිකක් උයන් සිරි නරඹනවා. උයන්සිරි නරඹනකොට කාන්තාව දකිනවා තවුසෙක් ඉන්නවා මහවෘක්ෂයක් මුල භාවනාවට යෙදිලා. මේ කතුන් සෙමින් තවුසා ළඟට යනවා. තවුසාට වැඳලා
කියනවා තමන්ට දහම් දෙසන්නට කියලා. තවුසා තවුසා මේ කතුන්ට ඉවසීමේ ආදීනව කියලා දෙනවා. ඉවසන කෙනෙකුට මේ ලෝකේ ලැබිය හැකි ආනිසංස මොනවද කියලා කියලා දෙනවා. දැන් පින්වත්නි සියලු කාන්තාවෝ ගිහිල්ලා බණ අහනවා. එක කාන්තාවක් විතරක් රජතුමා වෙනුවෙන් කැප වෙලා නිදි. ඒ නිසා ඒ කාන්තාව විතරයි ඇයි මං විතරක් මගේ වගකීම ඉෂ්ට කරන්නේ? අනිත් අය ඇයි රජ්ජුරුව හැරදාලා ගිහිල්ලා තියෙන්නේ? ඒ නිසා ඒ කාන්තාවත් හිසසොලවල රජ්ජුරුව ඇහැරවනවා. රජතුමා ඇහැරලා බලනවා කොමගේ පිරිවර එක්කෙනෙක්වත් නැහැ. එතකොට අර කාන්තාව කියනවා බලන්න රජතුමනි මම විතරයි ඔබතුමාට ආදරේ, අනිත් ඔක්කෝම අන්න පිරිවර සේරම ඔබතුමා හැරදමා ගිහිල්ලා ඈතමා ගිහිල්ලා ඈත තවුසෙකුගෙන් බණ අහනවා කියලා කිව්වා. රජතුමා මහා කෝපයක් ඇති කරගන්නවා, ක්‍රෝධයක් ඇති කරගන්නවා, වෛරයක් ඇති කරගන්නවා, කේන්තියක් ඇති කරගන්නවා, නොයිවසිලි රජෙක් වෙනවා. ඔන්න රජ්ජුරුවන්ගේ ස්වභාවය, රජ්ජුරුව නොයිවසිලි රජෙක් වෙනවා. දුවල දුවල යනවා තවුස ළඟට. එතකොට අහනවා මොකද්ද තවුසයෝ මගේ කාන්තාවන්ට ඔබ දෙසන්නේ? මම ඉවසීම ගැන දෙසන තවුසෙක් කියලා කියනවා. එතකොට ඊට පස්සේ කොහේද ඉවසීම තියෙන්නේ කියලා අහනවා. ඉවසීම තියෙන්නේ මගේ සිතේ කියලා කියනවා. ඊළඟට වදකයාට එන්න කියනවා. වදකයාට එන්න කියලා මේ තාපසයාට ඉවසීම තියෙනවලු සිතේ, මේක ටිකක් පරීක්ෂා කර බලන්න ඕනි කියලා බලමුෙන් කියනවා. තවුසා බිම පෙරලලා පිටට බඩට කසපහර ටිකක් දෙන්න කියලා. වදකයා කසපහර දෙනවා පිටටත් බඩටත්. තවුසා විඳගෙන ඉන්නවා ඊට පස්සේ රජ්ජුරුව ආනවා දැන් කොහොමද ඉවසීම තියෙනවද නැද්ද තාම? තවුසා කියනවා ඔව් මගේ ඉවසීම තියෙන්නේ ඔය පහර දුන්නට පස්සේ පහර වැදුණු තැන්වල නෙමෙයි, මගේ ඉවසීම තියෙන්නේ මගේ සිතේ. ඊට පස්සේ රජ්ජුරුව කියනවා, රජ්ජුරුව අහනවා තාපසයාගෙන් තාපසයෝ උඹ මොනවාදීද? තාපසයා කියනවා මම ශාන්තිවාදී, එතකොට ශාන්තිවාදී කියන්නේ මම ඉවසීම ප්‍රධාන වාදය කරගත්ත තවුසෙක්. රජ්ජුරුවන්ට තරහ යනවා වැඩි. රජ්ජුරුවන්ට මේ තරහ එන්නේ තමන්ගේ කාන්තාවන් ටික මුලා කරගත්තාය කියන ඊර්ෂ්‍යා පරවස චේතනාව. තමන්ගේ පරිවාර කාන්තාවන් ටික මේ තවුසා විසින් මුලා වෙදාගත්තාය කියලයි කලාපු රජ්ජුරුව දැන් හිතන්නේ. ඒකට තමයි මේ නොයෝසිරිම. මේ වදකයාට කියනවා මේ තාපසයාගේ අත් කපන්න කියනවා, එක අතක් කපන්න කියනවා, අනෙත් අතත් කපන්න කියනවා, දෙපය කපන්න කියනවා, අහනවා දැන් කොහෙද ඉවසීම තියෙන්නේ කියලා. මහරජ ඉවසීම තියෙන්නේ මගේ සිතේ කියනවා. කං කපන්න කියනවා දැන් කොහෙද ඉවසීම තියෙන්නේ කියලා අහනවා, ඒත් මගේ සිතේ ඉවසීම තියෙන්නේ කියලා කියනවා. නාහය කපන්න කියනවා, ඒත් මගේ හිතේ ඉවසීම තියෙන්නේ කියනවා. අන්තිමට එහෙනම් ඉවසීම හිතේ නම් තියෙන්නේ ඒක කොහොමද කියලා මට බලන්න ඕනි කියලා වදකයට අයින් වෙන්න කියනවා. කලාපු රජ්ජුරෝ උඩ පැනලා විලුඹෙන් ගැහුවලු තවුසාගේ පපුවට, තවුසා බිමට වැටෙන. දැන් එහෙම ගහලා කෝපෙන් මේ රජ්ජුරෝ එතනින් නික්ම යනකොට සුභ දහම
බලාගෙන ඉන්නවා මේ අපරාධය දෙස. සෝබා දහමෙන් ඔහුට දඬුවම් ලැබෙනවා. වැඩිදුරක් යන්න වෙන්නේ නැහැ. වැඩිදුරක් යන්න වෙන්නේ නැහැ. මහ පොළොවෙන් ඔහුට දඬුවම් ලැබෙනවා. ඔහු මහ ප්‍රපාතයකට ඇද වැටිලා එතන මිය ගිය බව ජාතක කතාවේ කියන්නේ. පින්වත්නි දැන් මේ සෙන්පතියා මෙසෙන්පතිය රජ්ජුරුව කරපු අපරාධය ඉවස ගන්න බැරුව අන්තිමේදී තාපසයා මිය ගියාම අර සේරම කෑලි එකට එකතු කරලා අර ශරීර කොටස් එකට එකතු කරලා එකට තියලා ආදාහනය කළ බව ජාතක කතාවේ සඳහන්. දැන් පින්වත්නි මේ බෝසතාණන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයේදී පැහැදිලි කරලා කියනවා ඇයි මම එදා අතපය කපනකොට ඉවසගෙන හිටියේ. ඒකයි වැදගත් වෙන්නේ. මම එදා රජ්ජුරුව වගේම නොඉවසීම පුරුදු කරපු කෙනෙක් වුණා නම් මම තාම එතන. මට පොඩ්ඩක් මෙහාට එන්න බෑ. මම මේ බුද්ධ රාජ්‍යයට පැමිණියේ ඒ නොඉවසිලි රජෙක් ඉදිරියේ ඉවසිලිවන්ත තාපසයෙක් වෙලා වැඩ කළ නිසා ඉවසීම දියුණු කරගත්ත කෙනෙක් හැටියට මම එදා මුහුණ දුන්නු නිසා ඒ නිසා බුදුහාමුදුරෝ කියනවා කන්ති පරමං තපෝ තිතික්ඛා කියලා. ඉවසීමත්මයි තාපස ධර්මය තවුසංගයේ ධර්මය වෙන්නේ ඉවසීමමයි. ඒ නිසා ඉවසීමේ තවුස් දහම හැම මිනිස්සෙකුගේම ජීවිතේ කොටසක් බවට පත් කරගත යුතුය කියලා එදා දම් සභාවේදී බුදුහාමුදුරුව මේ කතාව අරගෙන ඉවසන්න බැරි ශ්‍රාවකයන් නිදර්ශනයට අරගෙන දේශනා කළා. ඒ නිසා පින්වත්නි අපේ පැරණු කිව්වා ඉවසන දනා රූපු යුද්ධයට ජය කොඩිය කියලා. නිකන් නෙමෙයිනේ කිව්වේ. පරණ මිනිස්සු එහෙම කිව්වේ ඇයි කියලා බලන්න. රූපු කියලා කියන්නේ සතුරු. රූපු යුද්ධය සතුරන් නැමති යුද්ධය. ඒ කියන්නේ තමන්ට එරෙහිව මතුවෙන ඕනම විරුද්ධකාරී ඕනම විරෝධයක් ඕනම සතුරුකමක් ඕනම වෛරයක් ජය ගන්න ඉවසීමමයි ජය කොඩිය. ඉවසන දනා ඉවසන මිනිස්සු ඒ ඉවසීම ජයග්‍රහණයේ කොඩියක් බවට පත් කරගන්නවා. සතුරු ජය ගන්න තියෙන හොඳම මඟ ඉවසීමයි. තමන්ට එරෙහිව ගොඩනැගෙන ඕනම බලවේගයක් ඉවසන කෙනාට ජය ගන්න පුළුවන්. නොයිවසන කෙනා පරාජිතයෙක් වෙනවා. සමහර විට පොඩි ජයග්‍රහණයක් පෙනෙන්න පුළුවන්. හැබැයි ඒ පොඩි ජයග්‍රහණය වෛරය ක්‍රෝධය පදනම් කරගත් ජයග්‍රහණයක් බවට පත් වෙයි. ඒ නිසා පින්වත්නි අද අපේ සමාජයේ දිහා බැලුවහම අඹුසැමියන් අතරේ ඇතිවෙන අර්බුද පැරණි සමාජයට වඩා බෙහෙවින් වැඩි වෙලා තියෙනවා. පැරණි සමාජයේ වියපත් මිනිසුන් ජීවිතේ අප්‍රමාණව ඉවසීම ප්‍රගුණ කරගෙන ජීවත් වුණු නිසා ඕන බාධකයක් ඕන කම්කටොළුවක් ඔවුන් ජය ගත්තා. අත පරම්පරාව පොඩි දෙයකට ඉවසන්න බැරුව ගෙලසිඳගන්නේ නැද්ද? දිවිනසාගන්නේ නැද්ද? කෝච්චයට බෙල්ල තියන්නේ නැද්ද බලන්න? පුංචි දෙයකට තමන්ගේ සමහර විට පොඩි දෙයකට Facebook කේ ඇතිවෙච්ච පුංචි ආරවුලකින් වෙන්න පුළුවන්. ලියුමක් ලියලා ඕක කාට හරි දීලා මොකක් හරි රුපියල් 500ට ගෙලවැළලා ගන්න මිනිස්සු ඉන්නවාද මේ සමාජේ? ඒ ඔක්කොම අරගෙන බැලුවහම පින්වත්නි බලන්න කොයි තරම් පරාජිතයෙක් වෙලාද අවසානේ නවතින්නේ. ඒ නිසා නොයිවසන්නා හැම විටකම පරාජිතයෙක්. නොයිවසන්නාට කවදාවත් ජයග්‍රහණයක් නැහැ. නොයිවසන්නාට කවදාවත් අභිවෘද්ධියක් නැහැ. නොයිවසන්නාගේ සිත නොසන්සුන්. නොසන්සුන් සිතක් ඇති පුජ්‍යලයාට විභාගිකින් පාස් වෙන්න පුළුවන්. දැන් මේ පුංචි දරුවෝ ඔක්කොම විභාගවලට ලියන අය
පාසල් අධ්‍යාපනය ලබන අය ඔබේ සිත නොසන්සුන්ව තියෙන තාක්කල් ඔබට ඉගෙන ගන්න බෑ ඉගෙන ගන්න බෑ කිසිවක් ජීවිතේ උගන්නන කිසිම දෙයක් සිතට වැටෙන්නේ නැහැ මේ අහන ධර්මයේ උනත් සිතට වැටෙන්නේ නැහැ සිත නොසන්සුන් නම් ඒ නිසා අපි හැම වෙලාවෙම අපිට අමාරු දෙයක් නෙවෙයි බොහොම පහසු දෙයක් සිත සංසුන් කර ගැනීම සිතේ සංසුන් බව ඇති කර ගන්න ඉවසීමෙන් පුළුවන්කම ලැබෙනවා දැන් බුදුරජාණන් වහන්සේ ධම් එක සූත්‍රයක සුසුසති කියන සූත්‍රයේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස හයක් සඳහන් කරනවා ඒ ආනිසංස හයේ හයවෙනි කාරණාවම කන්තියා සමන්නාගතෝ හෝති බලන්න බුදුහාමුදුරුවෝ නිවන ගැන නෙමෙයි පළමුවෙන් කියන්නේ බණහන ශ්‍රාවකයා කන්තියා සමන්නාගතා සමන්නාගතෝ හෝති ඉවසන කෙනෙක් වෙලා තමයි බණ කියන තැනින් නැගිටින්න ඕනි ඉවසන කෙනෙක් වෙලා තමයි බණහන තැනින් නැගිටින්නට ඕනි ඒ නිසා බණහන කෙනෙකුගේ ප්‍රධාන ලක්ෂණය තමයි ජීවිතේ හැම තැනම ඉවසලා වැඩ කරනවා හැම විටකම ඉවසීමෙන් ප්‍රශ්නයකට මුහුණ දෙනවා සමහර කෙනෙක් හිතනවා ඉවසීම මහා නිවට කමක් කියලා එහෙම හිතන යත් ඉන්නවානේ ඉවසීම නිවට කමක් කියලා ඉවසීම පරාජිත කමක් කියලා ඉවසීම පසුබෑමක් කියලා හිතනවා කවදාවත් එහෙම වෙන්නේ නැහැ ඉවසීමෙන්මයි ප්‍රශ්නයකට විසඳුමක් හොයාගන්න වෙන්නේ. ඉවසීමෙන්මයි ජයග්‍රහණී මාවතක් හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉවසනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රශ්නයක් ආවම, ගැටලුවක් ආවම, අර්බුදයක් ආවම දෙවරක් ඒ ගැන සිතලා පියවර ගන්න ඕනේ. එකපාරටම අපි පැරණිනෝ කියව කැත්තට පොල්ල වගේ ඉන්නපායි කියලා කිව්වනේ. එහෙම ඉන්නේ නැතුව Tamanට කිසියම් අභියෝගයක් අර්බුදයක් ගැටලුවක් නිර්මාණය වෙච්ච ඕම වෙලාවක තමයි බුදුහාමුදුරුව බෝධිසත්වයෙක් හැටියට ඉවසීමේ වැදගත්කම දේශනා කරලා ඊළඟට බෝධිසත්වයෙක් හැටියට ඉවසීමේ වැදගත්කම ජීවිතෙන් අත්හදා බලලා තවුසෙක් හැටියට ඒ ගැන දේශනා කරලා බුදු වෙලත් අපට ඉවසීමේ තියෙන වැදගත්කම මෙසේ දේශනා කරනවා පඨම අක්ඛන්ති කියන සූත්‍රයෙන් කියන්නේ ඒ අනුව නොඉවසීමේ ආදීනම පහක් කියනවා පළවෙනි එක තමයි පින්වත්නි බහුනෝ ජනස්ස අප්පියෝ හෝති අමනාපෝති අමනාපෝ හෝති බහුනෝ ජනස්ස ඉවසන්න බැරි කෙනා නොයිවසිලිමත් කෙනා බොහෝ ජනතාව ඉදිරියේදී අමනාප ඇති කෙනෙක් වෙනවා අප්‍රසන්න කෙනෙක් වෙනවා හොඳට බලන්න එතකොට අපිට සමාජයේ මිනිස්සු ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් ප්‍රසන්න මිනිසා සහ අප්‍රසන්න මිනිසා අප්‍රසන්න මිනිසාගේ ලක්ෂණයක් තමයි නොයිවසිලිමත් කම සමාජයේදී දරුවෙකුට පන්ති කාමරයකදී ගුරුවරයාගේ ප්‍රසන්න බව ලබන්න පුළුවන් ඉවසලා ඉන්නවනම් ඉවසීමෙන් වැඩ කරනවනම් ගැටුම් හදාගන්නේ නැත්තම් හොඳම නිදර්ශනය තමයි පන්ති කාමරය. ගෙදරදී වුණත් රණ්ඩු කෝලාහල කරන දරුවෙකුට වඩා ඒවා අඩු කෙනෙකුට වැඩි ප්‍රසන්නතාවයක් පවුලේ සියලු දෙනාගෙන් හිමි වෙනවා. ගමක වුණත් එහෙමයි ආයතනයකදී වුණත් එහෙමයි ඒක නිසා මතක තියාගන්න බහුනෝ ජනසාප්පියෝ හෝති අමනාපෝ හෝති ඉවසන්න බැරි කෙනා යන තැන පිරියෙනවා කවුරුවත් ගණන් ගන්නේ නැහැ කාගෙන්වත් ප්‍රශංසා ලැබෙන්නේ නැහැ අප්‍රසන්න කෙනෙක් බවට පත් වෙනවා වේර බහුලෝ හෝති වේර කියන්නේ වෛර බහුල කෙනෙක් වෙනවා ඉවසීම නැති කෙනා හැමෝටම වෛර කරනවා. එතකොට ඉබේම පව් පුරව ගන්නවා. වෛරය කියන්නේ මහා බරපතල ක්ලේශ ධර්මයක්. වෛරය කියන්නේ ගින්දරක් වගේ.
තමන්ගේ සිතේ ගින්දර පත්තු කර ගන්නවා ගිනි දල්වා ගන්නවා ඒකේ වෙහෙසුණු ප්‍රතිඵල මුළු සමාජයටම විඳින්න පුළුවන් සමාජයටම විඳින්න පුළුවන් අන්න ඒ නිසා නොයවසලිමත් කෙනා වෛර බහුල කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා ඒක තමන්ටත් සමාජයටත් හානි කරයි කියලා කිව්වා ඊළඟට තුන්වෙනි එක වජ්ජ බහුලෝ හෝති නොයවසලිමත් කෙනාගේ වැරදි වැඩි ඔහු පෙන්වන්න බෑ කාටවත් ඔහුගේ ජීවිතේ හුඟක් අඩුපාඩු හොයන්න පුළුවන් වැරදි වැඩි කෙනෙක් වෙනවා අපිට ඕනේ වැරදි අඩු කෙනෙක් වෙන්න ඒ නිසා යන යන තැන වැරදි අපරාධ වැඩි කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කෙරුවා ඊළඟට අසම්මූල් හෝ කාලංකරෝති ඔය නොයවසලිමත් කෙනා මරණාසන්න මොහොතේදී සිත මුලා වෙලා මේ යනවා කියලා කිව්වා එතකොට මේ නොයවසලිමත්ව ජීවත් වුණු කෙනාගේ ඉක්මුණු කෙනාගේ ඒ අනුව කරපු ඔය වෛර වැඩ ක්‍රෝධ වැඩ ඔක්කොම මතක් වෙලා අන්තිමේදී සිහිය මුලා වෙලා තමයි මේ යන්නේ සිහිය මුලා වෙලා මේ යන කෙනාට පස්සෙනි ආදීනවේ තමයි මරණින් මත්තේ සුගතියක උත්පත්තිය ලබන්න වාග්ය ලැබෙන්නේ නැහැ මරණින් මස්සේ දුගතියකම උත්පත්තිය ලබනවා ඒ නිසා මෙලව වශයෙන් ආනිසංස තුනයි පරලොව වශයෙන් දෙකයි නොයවසලිමත් කෙනෙකුට ලැබෙන ඒ නිසා අපි සමාජයේ ඉතා ප්‍රසන්න මිනිසුන් වෙන්න කල්පනා කරනවා නම් හැම දෙනා සමගම සාමකාමීව සහජීවණයෙන් ප්‍රියමනාපව ජීවත් වෙන කල්පනා කරන කෙනා හැම කල්ලිම මේ උතුම් බෝසත් ධර්මය මේ උතුම් තාපස ධර්මය ලොකු කුඩා හැම දෙනාම ජීවිතේ එකතු කරගන්න ඕනේ බුදුහාමුදුරෝ චිංචිමාන විකාව ඉදිරියේ ඉවසලා හිටියා දෙව්දත් ඉදිරියේ ඉවසලා හිටියා සුප්‍රබුද්ධ රජුරුවෙන් ඉදිරියේ ඉවසලා හිටියා වේරංජා බ්‍රාහ්මණයා වස්වසල දානි නොදී ඉන්නකොට ඉවසලා හිටියා මුළු ජීවිතේ පුරාම ඉවසීම ප්‍රගුණ කළා තියෙනවා ඉතින් කාලය ගෙවිලා ගියා මගේ මේ දේශනාවේදී මම ඔබට කාරණා දෙකක් අවධාරණය කළා පළවෙනි එක තමයි මේ උතුම් ධර්ම ශ්‍රවණය කෙනෙකුගේ ජීවන දර්ශනය හරවත් කරන එකක් ය ඒක වටහාගෙන වැඩ කරන්න දෙවන්න මහා විශාල දේවල් වලට යන්න ඉස්සෙල්ලා අපි බුදුහාමුදුරෝ කියපු මේ කරුණු මෙලව ජීවිතේ වාසනාව උදෙසා අභිවෘද්ධිය උදෙසා එකතු කරගන්නවා නම් හැම විටකම ඉවසීම දිනු කරගත්ත කෙනෙක් හැටියට ජීවත් වෙන්න කල්පනා කරන්නට ඕනේ ඒ වෙනුවෙන් හැම දිනාටම සම්මා දිට්ඨිය පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා දයාද අල්මේදා මහත්මිය බොරලස්ගමුවේ සිට තමන්ගේ පවුලේ දූ දරුවන් මුණුබුරු මිනිබිරියෝ එක්ක ඇවිල්ලා බොහොම ලස්සනට මේ පැය පුරාම වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කළා ලබා ගත්තා වූ ඒ උතුම් ධර්මානිසංසය සුසන්තාද අල්මේදා මහත්මානන්ට රාණිද අල්මේදා මෙනවියට ලීලාද අල්මේදා මෙනවියට නන්දාවති ගුණසේකර මහත්මිය ඇතුළු මිය ගිය සියලු දෙනාට අනුමෝදන් කරවමු ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන්ව උතුම් අජරාමර නිවනින් සනාමර නිවනින් සනසෙත්වා කියලා සාදු කියන්න දයාද අල්මේදා මැතිනියට බර්ටි විජේසේකර මහත්මයා සහ මහත්මිය කොඩිකාර මහත්මයා සහ මහත්මිය පියසීලි මහත්මිය මේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය සලසා ගැනීම උදෙසා මේ උතුම් ධර්මානිසංසය හේතු වාසනා වේවා මීට වසර කීපයකට පෙර මියගිය පේමසිරි රියන්සි පෙරේරා මහත්මයා දොන්සරත් ජයතිස්ස විජේතුංග මහත්මයා මදුරා අබේසිංහ මහත්මිය ඇතුළු සියලුම ඥාතීන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් ධර්මානිසංසය
හේතු වාසනා වේවා කියලා සාදු යන්න බෞද්ධ ආමාද්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් උපදේශක විශ්‍රාමික පාඨශාලාචාර්ය කේම් ආර්සිරි ආර්යසිරි මහත්මයා අද දවසේ ජන්මදිනයේ දෙනවා ඒ නිසා පේතුමානන්ට නිදුක් නිරෝගී සෝය චිර ජීවනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා මැදිරියට පැමිණි ඔබටත් නිවෙස්වල සිට ධර්ම ශ්‍රවණය කළ සැමටත් මේ උතුම් ධර්මානිසංසය ඔබේ මෙලව දිව්‍ය සරුසාර කෙරෙත්වා ඔබේ ජීවිතයට ඉවසීම ලං වෙලා දිව්‍ය වාසනාවන්ත කරගන්නට මේ පින් හේතු වාසනා වේවා කෙලවර අපි හැමෝටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ පින් හේතු වාසනා වේවා අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සාදු සාදු